Konnichiwa. Onna da api aawa paramaanu bombayak karagena. Paramaanu bombayak bayenawa onna. Visheshayenma Lankawanna kaalena maatrukawak meka. Visheshayenma balasakti arbude karannadi prashne kelima kiyana. I think onna kohomada Japan ekena katha karaddi me paramaanu bomba Parmanu, Balsakti, Bilimada, may good up Katayo in Japan. Nuclear plant taker. Nuclear? Single plant taker. Balagar. It is Selan and Estiga Balagar Piaviline. Kohomade, when a criavali, monoi criavali at Paramanu bombe kinda, vinasha vetra rataka, Paramanu kindama, Balashakti, Arbudet, Hotamu, Hadakta, my Japanese, Hilabalum, Honda, Benekila, make Kriya Velia. Yenani, Paramanu, Apinne, Shizuoka Velatiana, Omai Saki, Kiana Patatiana, New. Plant එකේ මේකට කියන නම තමයි Hama Oka. ඒ වගේ plant ගොඩක් කැනින්ත තියෙනවා. අපිට current එක එන්නේ මේකෙන්. ඔව් අපිට කර අන්න හරි. අපිට චූබු ඉලෙක්ට්‍රික් මොකද කියන්නේ චූබු දෙන්කි. චූබු දෙන්කි. ඒකෙන් තමයි අපිට current එක එන්නේ. අපිට current එක එන තැන බලන්න තමයි අද අපි ආවේ. අපිට මේ current එක කොහෙන්ද එන්නේ කියලා බලන්න ආවේ. මේ ඒකේ මුලින් මේක පටන් ගන්න ඉතින් ලොකු ලොකු ප්‍රශ්න ටිකක් ඇලලා දෙනවා මේ. I am going to go to the nuclear plant. අවුරුදු 50කට ආසන්න කාලයක් වෙනවා මේක පටන් අරගෙන මේක මේ plant තියෙනවා මේ පහක් තියෙනවා නිවිල් plant මේ පහක් තියෙනවා පහෙන් මේ වෙනකොට තුනක් තමයි වැඩ කරන්නේ දෙකක් නතර දෙකක් නතර කරලා තියෙන්නේ ස්ථාවර නතර කරලා තියෙන අයින් කරන්න යන්නේ දැන් මේ දෙක තාම අයින් කරන කටයුතු කරගෙන යනවා ඒකට අවුරුදු 30ක් යනවා කියලා කියන්නේ මේ නිවිල් plant එක ගලලා අයින් කරන්න තේ What is අපිට කියන්නේ නියුක්ලිය කියන්නේ මොකක්ද කියලා? ඒක මම හරියට කියලා කියන්නේ. ක්ලියර් කරලා දෙන්නද? පස්සේ ක්ලියර් කරලා දෙන්න. මේ අතර මම ඒ ගැන විස්තර දන්නේ නැහැ. ඒ කියන්නේ විස්තර දන්නේ කියන්නේ මේක ගැන විස්තර අපි හොයලා තමයි ඔයාලට කියන්නේ. මට වැඩි ඒ කියන්නේ ඒ අර මොකද කියන්නේ? ඒක හොඳට තේරුම් ගන්න ඕන නම් මෙයාට. එහෙමද? මට තේරෙන්නේ නැහැ. නෑ නෑ ඔයා මඩයි දුන්නා. ඒ හින්දා මේ අපි දැන් යන්නේ ඉදම හරියට මේ plant එකේ තියෙන. Plant එකේ නේද? يعني වැඩේ ටික වෙන්නේ කොහොමද කියලා බලන්න තමයි යන්නේ. මොන වගේ technology ගත්ත තියෙන්නේ මොන වගේ පරිස්සමද තියෙන්නේ. පරිස්සමද තියෙන්නේ. යයි යයි. තරක් මේ 2011 පුකිසිමා මේ nuclear plant එක පිපිරුවානේ. එතකොට ඒ කොහොමද පිපිරුවේ? ඇයි එහෙම දෙයක් උනේ කියලා ඔයාලට මේක බැලුවොත් මේ program එක අවසාන වෙනකන් බැලුවොත් ඔයාලට අන්න පොඩි තේරුමක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි. දැන් ඒක පිපිරුවානේ. ඒකවලස්සේ දැන් මෙහෙම තව තව nuclear plant හැදුවට පස්සේ ජපානයේ කොයිතරම් අනතුරක් වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. හැබැයි ඒක යාල වලක්වගෙන තියෙන්නේ කොහොමද? කොහොමද? එහෙම වලක්වගෙන ජපානයේ වැඩි ප්‍රතිශතයකට කරන්ට් එක එහෙම නැත්නම් විදුලිය බෙදන්න කොහොමද යාල වැඩ කරලා තියෙන්නේ? හැමදේම මේ ගැටලු ටිකෙන් බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඒ වගේම කොච්චර ගිනි ගොඩක් උඩද අපි මේ ඉන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. Oh, shit. What are you doing?
මේ තමයි මේ නිව්ක්ලියර් ප්ලාන්ට් එකේ හරි මැද්ද. ඒ කියන්නේ නිව්ක්ලියර් මේ මොකද ඒ කියන්නේ රියැක්ෂන් එක නේද? නිව්ක්ලියර් රියැක්ෂන් එක වෙන්නේ කොහොමද කියලා තමයි මෙතන මේ පෙන්වලා දෙන්නේ. මේ මැද ඔයාලට පේනවා ඇති නිකන් බට බට වගේ තියෙනවා. ඒ වගේ මේ මේකේ මේ ඔරිජිනල් එක හා සමාන මේකේ මේ මේ ආකෘතිය තමයි මෙතන තියෙන්නේ. පරමාණු කොහොමද දාන්නේ එතන ඉඳලම තියෙනවා ක්‍රියාවලිය සේරම මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ මම ප්‍රශ්න තියෙනවා මේකට මොකක්ද දෙයක් තියෙනවා දැන් මේ චේම්බර් එක ගන්න චේම්බර් එක ඒ කියන්නේ චේම්බර් එකේ බිත්තිය තමයි මේ මේ බිත්ති ප්‍රමාණය මේ තියෙන්නේ බිත්ති ප්‍රමාණය තමයි මේ මෙහෙම ගහලා තියන්නේ හරියටම මේ තියෙන බිත්ති ප්‍රමාණය මේ බිත්තිය තමයි මේ තියෙන මේ අපි අපි ඉන්නේ මේ අපි මේ හිටන් ඉන්නේ ඒ බිත්තිය උඩ හරියට මීටර දෙකක කොන්ක්‍රීට් තට්ටුවකින් තමයි මේ කාගල්ලා තියෙන්නේ ඒකට අතන පේනද ඔව් ඒක තමයි කොන්ක්‍රීට් තට්ටුව තමයි පේන්න අතනින් දාලා තියෙන්නේ හැම මේ බිමට එතකොට මේ මෙතන බැරි වෙලාවත් මම හරි කිපුරුමක් වුණා මේක නිකන් හරියට නිකන් මේ මේ අර ගෑස් බෝතලයක් වගේ තියෙනවා. ඒතර ගෑස් බෝතලයක් වගේ තියෙන්නේ ඒක වට කරලා තියෙන මේ වගේ කොන්ක්‍රීට් මේ වගේ කොන්ක්‍රීට් තට්ටුවකින් තමයි වට කරලා තියෙන්නේ. ආ එහෙනම් ඒක නේද අතන උඩ අරන් එන ලොකු යකඩක් එක තියෙන ඒ කොන්ක්‍රීට් එකද? අර අතන මේ විදිහට කොන්ක්‍රීට් මේ ඒ විදිහට කොන්ක්‍රීට් තට්ටු ගහලා තමයි මේක මෙහෙම හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ කොහොමද මේක බලන්නේ මේ දින යන කොන්ක්‍රීට් ඒ කියන්නේ මෙච්චර ගණ තමයි අර උඩ මෙච්චර ගණ තමයි ඒ ගහ කොන්ක්‍රීට් කට් මේ දින මේ ගණ සම ඉතින් කොයිතරම් පරිස්සමක් දීලා තියෙනවද කියලා පේනවා කියන්නේ ඉතින් මේ මේකේ කොහොමද මේ කිමිකල් රියැක්ෂන් එක නැත්තම් මේ නිව්ක්ලියර් කොහොමද එනර්ජි එක මේ තමයි තියෙන්නේ අඩංගු වෙලා තියෙන්නේ අඩංගුණු සෙන්ටිමීටරේ සෙන්ටිමීටරේ පොඩි කැට එව්ව තමයි මේ කූරු වලට බස්සලා තියෙන්නේ අර අර මේ වෙපන් එකට මේ බුලට් ලෝඩ් කරනවා වගේ ඒ වගේ ස්ප්‍රින් එකක් තියෙන ඒකට මේ විදිහට මේ පොඩි බට බට වලට බස්සලා දිනවා මේ විදිහට මේ විදිහට බස්සලා දිනනවා බස්සලා මේකේ තියෙනවා මං හිතන්නේ වර්ග දැන් මේ වර්ග තියෙනවා මේ දෙකක් ඒ වර්ග දෙක මේ විදිහට මේ එකක මේ මේ විදිහට පොළු වලට මේ විදිහට වර්ග වෙන් වෙන්න මේ බස්සලා දිනනවා ඒක මැදට එන මේ වගේ මේ කන්ට්‍රෝල් රොඩ් එකක් මේ විදිහට. ඒකේ જાටි දෙකක් කියන්නේ. ඒ කියන්නේ ඒක දැන් අපි කියමු ධන ආරෝපිත ඍණ ආරෝපිත වගේ. ඒ වගේ මේ නිව්ක්ලිය එනර්ජි එක මේ දෙන්න නම් ඒ වගේ මේ ආරෝපිත දෙකක් එකට මෙව වෙන්න ඕනේ. ඒක කිමිකල් රියැක්ෂන් එක මොනවද කියලා අපිට මේ හරියට විස්තර කරන්න අමාරුයි. මේ ඒක හරියටම මේ තාක්ෂණය දන්නේ කෙනෙක් තමයි මේ කියනවනේ. ඉතින් ඒ වගේ කන්ට්‍රෝල් රොඩ් එකක් තියෙනවා. ඒ කන්ට්‍රෝල් රොඩ් එක පල්ලෙහාට ගියාපුහම තමයි මේක මේ කිමිකල් රියැක්ෂන් එක පටන් ගන්න. එතකොට මේ ඇති වෙන මේ මේ පොඩි මේ බටවලෙන් ඇති වෙන හීට් එක මේ බටවලෙන් ඇති වෙන හීට් එක මේ මේක වතුරෙන් පුරවලා දෙන්නේ. හරි කියලා දැන් අර ටැංකිය. කලින් අපි පෙන්නපු එක ඒ ටැංකිය තනිකර වතුරෙන් පිරලා දෙන්නේ.
එතකොට මේක ඇති වෙන හීට් එකට තමයි මේ එතනින් වතුර වාෂ්ප වෙලා මේ එහෙම මේ වාෂ්පණු වාෂ්පේ මත දිගේ ගිහිල්ලා ටර්බයින් වලට ගිහිල්ලා ටර්බයින් කරගෙන එහෙම තමයි විදුලි උත්පාදනය වෙන්නේ. ඉස්සරහදි ඒක තේරුම් ගන්න පුළුවන්. ඉස්සරහදි තේරුම් ගන්න පුළුවන්. මේ 1 සෙන්ටිමීටරේ කැටයකින් පුළුවන් තෙල් ලීටර 2000ක එනර්ජි එක දෙන්න. ආ කැටයකින් නෙමෙයි 1 ග්‍රෑම් එකකින්. 1 ග්‍රෑම් එකකින්. 1 ග්‍රෑම් එකකින් තෙල් ලීටර 2000ක එනර්ජි එකක් දෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපිට තෙල් නැව කීයක් ඒක තමයි. ආ තෙල් නැව කීයක් ගේන්න වේද මේ 1 කැටයකින් හදන මේ එනර්ජි එක මේ ගන්නවා. ඒ දෙකක් අතරට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ යකඩ මේ ප්ලේට් එක. ඒක එහෙම තිබ්බට මේ අර දෙකක් හරහට කතරේ වගේ තියෙන. අර මේ කුරුසේ වගේ. ආ කුරුසේ. කුරුසේ කුරුසේ හැදින් තියෙන්නේ මේ යක් මැද තියෙන ප්ලේට් එක. ඒක යක යටට බැස්සම තමයි මේ අර ඒ දෙක අතර කිමිකල් රියැක්ෂන් එක පටන් ගන්න. ඔයාලා පේන වැඩි සමහරට පේනවද දැන්නේ හඳුන් කුරු වගේ පොඩි බඩපත් තියෙනවා. ඒ වගේ තමයි මේ කුරෝලා තියෙන්නේ මේ නිව්ක්ලියස්. නිව්ක්ලියස් කුරෝලා තියෙන්නේ මේ බටවල. ඉතින් මේව සම්පූර්ණ මේක වතුරෙන් පිරෙනවා. ආ ඒ කියන්නේ මේක දැන් මේ මේ මේක මෙහෙම තිබ්බට වතුරෙන් පිරෙනවා මේක. අපිට මේ ඇත්තටම මේ නිව්ක්ලියර් ප්ලාන්ට් එකේ කියන්නේ ප්ලාන්ට් එක ගාවර ගියත් මෙහෙ විදිහට මේ විස්තරාත්මක මේක බලා ගන්න දෙන්නේ නැහැ. මේක තියෙන පිටර තියෙන ආවරණය විතරක් අඩි දෙකක් විතර පල්ලයි පිටර තියෙන ආවරණය. ඊට පස්සේ අඩි භාගයක් විතර ලොකුයි ඊළඟට තියෙන යකඩ මේ ආවරණය. ඊළඟ තියෙන එක සාමාන්‍යයෙන් අඟල් දෙකක් තුනක් දක්වා ආවරණයෙන් තමයි මෙහෙ කවර් වෙලා තියෙන්නේ. ඒකෙන් දැන් මේක බැලුවා අපිට ගියා මේක ඇතුළට යන්න කියලා. ඇතුළට ගියාට තේරුම් ගන්න බෑ බත ටිකකුයි කොන්ක්‍රීට් ටික විතරයි අපිට බලන්න ඉන්නේ. බත විතරයි පේන්නේ අපිට. මේකයි ඇතුළේ බිස්නස් මේකයි ක්‍රියාවලිය කියලා විස්තර කරන්නත් බෑ. ඒ වගේම හරිම ඩේන්ජරස් එකක් ගැහුවා කියන්නේ මුළු ලංකාවම කරන්ට් එක දෙන්න පුළුවන්. හැබැයි ඉතින් හරියට වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මිනිස්සු ටික මැරිලා. පොඩ අපෙන්වත් මේ විස්තරයක් ගන්න අපි හරියට කියලා ගන්න. අම්මෝ ඇතුළේ මේක ඇතුළේ තමයි යන කට්ටිය අඳිනේවා තියෙන්නේ. ඒ කියන්නේ සේෆ්ටි අඳින්නේ. අර යන්න යන්න මට අඳින්න බෑ ඉතින්. ඈ පුළුවන් පුළුවන්. ඒක අපි ගිහිල්ලා බලමු ඇතුළේ මොනවද. ඔයගේ සයිස් එක තියෙද්ද දන්නේ නැහැ. ඇඳුම් ID කාඩ් එකක් තියෙනවනේ. මේ ID කාඩ් එක ගහලා යන්න තියෙන්නේ. ආ මෙතන. ආ මේදී. ID කාඩ් එක චිකි වැඩ වැඩ මේ මෙව ගන්න පුළුවන්. හඳ වැඩ ගන්නව පුළුවන්. හඳ ගන්න නැහැ. ඇඳගෙන මේ ඇඳුම ඇඳගෙන හෙල්මට් එක දාගන්න. යාර මේ කිදරේ විදියද? ඔව් නේ. ඒක පුරවන විදිය නේද? නිව්ක්ලියර් පුරවන විදිය. ඒක ඔක්කොම කම්පියුටර්. රොබට් රොබට් ආම් වලින් තමයි පිරෙන්නේ ඔය. හා. පිරෙන්නේ. මේ ඒ ගේම් ගහන එකක් හරි. ඒ මහන්සියම ගේම් එකක් තියන ගහන. ඒ කියන්නේ වැඩ කරද්දි? ඔව්. එහෙනම් මම මෙතන වැඩ කරනවා. ඕ. බොරුවනේ වෙනවක් කරේ. පරමාණු රියැක්ෂන් එක මේ තියෙනවා. මේ තියෙන මේ සම්පූර්ණ අර තියෙන එකේ මේ වෙනන්නේ හරස්කඩක් මේ මෙතන ඉන්නේ. ඔන්න දැන් වාට සරල විස්තර ගන්න යන්නේ මොකද මේ මූදක් ගාවම මේ නිව්ක්ලියර් ප්ලාන්ට් එක. මටත් කලින් තිබ්බ ප්‍රශ්නේ පරමාණු බලාගාරයක් හදන්න ඇයි කියලා.
ඉතින් මේකට මේ අධික ලෙස වතුර හිග නැතුව ඕන කාලෙකදී පෑවල් එකේදී ඩෝර එකේදී ඕන වෙලාවක වතුර ඕනේ අනිවාර්යයෙන්ම වතුර නැතිවෙනොත් එහෙම මේ අනිවාර්යයෙන් නියුක්ලියර් ප්ලාන්ට් එක පුපුරනවා ඒ වතුර ඕන හින්දා තමයි මූදක් ගාම තියෙන්නේ මූදේ වතුර ඉතින් හිඳෙනවා කියන එක මේ වෙන්නේ නැති දෙයක්නේ ඒ හින්දා මේ මූදේ වතුර තමයි මේකට ගන්නෙ මේක මේකේ පළල විතරක් මීටර් 6ක් මේ මීටර් 6ක් ලොකුයි මේ වතුර ගේන බටේ මේ කියන්නේ විස්කම්නේ විස්කම්නේ මීටර් 6.0 ගානක් තියෙනවා මීටර් 6.7ක් වගේ තියෙනවා ඒ කියන්නේ මීටර් 7ක් විතර ලොකුයි මේ වතුර ගේන බටේ ඉතින් මේ මීටර් 7ක බටයක් මේ විදිහට පොළොවේ වැටින් දාලා තියෙනවා මෙතනින් එන වතුර එක මෙහෙම වෙනම ටැංකි වලට මේගොල්ලෝ ගවඩා කරගෙන තියෙනවා මේ නියුක්ලියර් ප්ලාන්ට් එකේ ටැංකි වල මේ විදිහට ඉවත් මේ සාමාන්‍ය අපේ ස්විමින් පූල් වගේ මේ 10 ගුණයක් 15 ගුණයක් ලොකු මේ ලොකු ටැංකි වෙන්න ඕනේ මේ ඒක අපිට සයිස් එක හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පොළයෙන් යටට මීටර් 28ක් දක්වා මේ යටට තමයි ඒගොල්ලෝ මේ වතුර මේ හදලා මේ වගේ කොන්ක්‍රීට් ලොකු මේ පූල් වගේ ඒක තමයි ගබඩා කරන්නේ එන වැලි ඒ වගේ දේවල් මේ ෆිල්ටර් කරලා ඒ වගේ මේ සුද්ධ කරලා මේ පොම්ප වලින් ගන්න. මාව තොල්වාගෙන මේ කියන්නේ කියන්නේ නැති. එහෙම යන වතුර ටික මේ වගේ තවත් මේ ෆිල්ටර් එකෙන් පෙරලා ඒ කියන්නේ මේක මේ මීටර් 28ක් කියන්නේ ෆිල්ටර් එක සාමාන්‍ය මීටර් 12ක් විතර ඇදිනේ. 12ට වැඩියද මීටර් මේ ෆිල්ටරේ? 12 නෙවෙයි භාගයක් 4 3 ක් විතර එන්නේ. ඔව්. ඊළඟ ස්ටෙප් එකෙදි මේ මීටර් 36ක් මීටර් 36ක් කියන්නේ සාමාන්‍යයෙන් අම්මා මීටර් 36ක් කියන්නේ සෑහෙන පට්ට උසක් නේ. හ්ම්. ඉතින් මේ ඒ වගේ හොඳටම පිරිපහදු කරපු වතුර තමයි මේ නියුක්ලියර් ප්ලාන්ට් එක ඇතුළට දාන්නේ. ඒ එතකොට ඒ කිමිකල් රියැක්ෂන් අපි මොනවාගේද කියලා සරල කියලා දුන්නා ඒක කලින්. හ්ම්. ඉතින් එතකොට මේ ඒකෙන් මේ ඇති වෙන මේ හීට් එකට වාෂ්ප වෙලා ඒ වාෂ්ප බඩ දිගේ ගිහිල්ලා ටර්බයින් කරකවිලා ඔය විදිහට තමයි මේ කරන්ට් එක උත්පාදනය වෙන්නේ. ඉතින් මේ මාර්ම සංකීර්ණ ක්‍රියාවලියක් මේ විදිහට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් මේ විදිහට හදලා. මේ විදිහට හදන්න හේතුව තමයි මිනිස්සු 2011 අර මේ පුකිසිමා බලාගාරේ පියවරත් එක්ක මිනිස්සු අධික බයක් දක්වන මේ ආයෙ එහෙම දෙයක් අපිට වෙයිද කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් නගන මනුස්සයෙකුට මේ සරලව එහෙම ආයෙ වෙන්නේ නැහැ කියලා මේ වගේ තැනකට ඇවිල්ලා මේක බලලා තේරම ජපාන් වලින් විස්තර කරලා වීඩියෝ හදලා මේගොල්ලෝ තේරම කරලා තියෙනවා. එන මනුස්සයෙකුට මේක බලලා හිතට සහනයක් අරගෙන අපිට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා හිත හදාගන්න. ඉදිරිය යන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි දැන් අවුරුදු මේ සිසුවා කාලේ ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් ඉදිරිය යනවා. තාම ජීවිත එක වතාවක්වත් කරන්ට් එක නම් ගිහිල්ලා නැහැ පුතේ. ඒ තරමට මේ කරන්ට් එක පිළිබඳ විශ්වාසයක් තියෙනවා මේ රටේ. ඉතින් අපි කියන්න යන ඔන්න පුකුසිමා වල මොකද උනේ කියලා. පුකුසිමා බලාගාරේ පුරන්න ප්‍රධාන හේතුව මොකද්ද කියලා සුනාමියේ හින්දා එහෙම වුණා කියන එක ඇත්ත. ඒ වුණාට සුනාමිය පොම්ප මේ ක්‍රියාකරන එක මේ කූලින් සිස්ටම් එක නතර වීම තමයි ප්‍රධාන හේතුව මේ පුකුසිමා බලාගාරේ පුරන්න. ඉතින් මේ කූලින් සිස්ටම් එකේ නතර වුණාම ඒක පොම්ප ක්‍රියා කරන්න ක්‍රමවිදි තුනක් තිබිලා දෙනවා. එකක් තමයි ඒ පොම්පව වල මේ බැටරි වලින් ක්‍රියාක් මේ එන ඉලෙක්ට්‍රිසිටි නැවතුනහම බැටරි වලින් ක්‍රියාක් මේ ක්‍රියා කරන්න හදලා තියෙනවා. ඊට පස්සේ ඒක බැටරිත් නැවතුනහම ඩීසල් වලින් දුවන්න හදලා තියෙනවා. ඒ කියන්නේ එකක් නැති වුණොත් තව එකකින් තව ඔප්ෂන් එකක් තිබිලා තියෙනවා. ඉතින් ඩීසල් වලට ඩීසල් මේ ජෙනරේටරේට දෙවන සුරාමියෙන් හානි වෙන හින්දා තමයි මේ වතුර ගිහිල්ලා ඩීසල් ජෙනරේටර් නැවතිලා තමයි මේ ගූලින් සිස්ටම් එක නතර වෙලා අර තියෙන මේ පරමාණු රියැක්ෂන් එකකින්ද ඒක හීට් වෙලා වැඩිකමට උණු වෙලා පල්හැර වැක්කෙරලා තමයි මේ වාෂ්ප ඇතුලේ පිරලා ඒ ප්‍රෙෂර් එක තමයි මේ බලාගාරේ පුපුරලා තියෙන්නේ. ඇත්තටම මේ ඇත්ත කතාව. ඇත්තටම මං හිතන් හිටියේ ඒ කියන්නේ එච්චර මේ ඔප්ෂන් තිබිලා නැහැ කියලා මං හිතන් හිටියේ. බලන් ගියා මිනිස්සු ගැන හිතලා ඒව ගැන හිතලා ඔප්ෂන් ගොඩාක් තිබිලා දෙනවා. ගොඩාක් තිබිලා දෙනවා. ඒ වුණාට ඒකක්වත් මේ අන්තිමේදී සාර්ථක වෙලා නැහැ. සාර්ථක වෙලා නැහැ. මම දැන් ගැන හිතලා ආයේ ටෙක්නොලොජි එක මෑල වෙනස් කරනවා. මම
මේ බලාගාරයට මුහුද එන්නේ නැති වෙන්න අගහලා දෙන කොන්ක්‍රීට් එක නේද? ඔව්. දිසින්න ඒ කියන්නේ භූමිකම්පාවක් වුණත් මේ කොන්ක්‍රීට් එක කඩලා යන්නේ තරමට ඒ හයි සවිශක්තියේ ගහලා දෙන කොන්ක්‍රීට් එක. එයාලා ඒක තමයි ඉගෙනගෙන තියෙන කුකුෂිමා බලාගාර පිපුරුවට පස්සේ පාඩම. පිපුරුවට පස්සේ තමයි මේගොල්ලෝ ගොඩක් බය වෙලා මේගොල්ලෝ අලුත් වැඩියා කරලා ඒකට තව තව මේ මෝටර් හයි කරලා තව වැඩියෙන් මේක එහෙම උණු වැරද්ද ආය නොවෙන්න තමයි ඒගොල්ලෝ මේ මේ විදිහට හදලා තියෙන්නේ. ටර්බයින් එකෙන් මේ ටර්බයින් කරපු මේ ටර්බයින් එකෙන් දාලා කරගවපු වතුර මේ සෙල්සියස් අංශක 7ට තමයි එදිලීට දාන්නේ. නැත්නම් මුහුදේ ඉන්න මාළු ඒ වගේ මැරෙන්න පුළුවන්නේ. එහෙනම් සෙල්සියස් අංශක 7ක් දක්වා කූල් කරලා තමයි එලියට දාන්නේ. ආ රත් වෙච්ච වතුරත් මුහුදට දාන්නේ. දාන්නේ. මේ මෙතන තියෙන්නේ මේ රීසයිකල් කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ මේ වගේ වෙන මේ කියන්නේ කිමිකල් රියැක්ෂන් එක වෙලා ඉතුරු වෙන අපද්‍රව්‍ය. අපද්‍රව්‍ය මේ විදිහට මේගොල්ලෝ කොන්ක්‍රීට් වලින් හදපු ලොකු බිල්ඩින් එකක මේ විදිහට ගබඩා කරනවා. ඒ කාලයක් යනකම් ගබඩා කරලා ඊට පස්සේ ඒකේ තියෙන රියැක්ෂන් එක දැවතුනාට පස්සේ ඒගොල්ලෝ ආයෙ රීසයිකල් කරලා ගන්නවා කියලා තමයි කියන්නේ. 97% රීසයිකල් 97% රීසයිකල් කරනවා කියලා කියන්නේ. ඉතින් මෙවුවා එන්න එන්න කොළයට වල්ලා තියෙනවා දන්නේ නැති කරන් දෙයක් නැතුව. නෑ ඒ දෙම එහෙම කියන්නත් බෑ ඉතින් මේ ඒ එහෙම කරන්නේ නැතුව ඇති කියලා හිතනවා මේ. මොකද මේ එසේ මෙසේ දේවල් නෙවෙයිනේ. ඔක්කොර ඇල්ලවන්න මේ මොනවා වෙන්නද? ඔක හරින් බැරි. ඔයාලා ගණන් ගන්න එපට අපිට නෙස්ට් එක වැදුවේ ඉන්නේ. නෙස්ට් එක අපිට මේ මොකද්ද ඒක? නෙස්ට් එක රියැක්ෂන් එක අපිට වැදලා තියෙන්නේ මේ හිඳ පොඩ්ඩක් අවුල් ගිල්ල ඉන්නේ. මේ ඔන්න එහෙනම් අපිට පුළුවන් හැදීර අපේ මොකද්ද නෙස්ට් එක බලාගාරයක් අපි ඔයාලට ගෙනාවා. අපි ඒක හොඳ සීරියස් එකලා කතා කරමු. සීරියස් කතා කරන්න කියලා. ඔයාලට වැලියබල් ප්‍රෝග්‍රෑම් එකක් එන්න කියලා හිතනවා. මොකද ඔයාලා අහලා තියෙනවනේ මේ නෑස්ටික බෝම්බ පිපිරුවා ජපානයේ. ඊට පස්සේ යාළ ගොඩ නැගුණා. ඊට පස්සේ මේ වෑන් තමයි ඔයාලට කරන්ට් ගෙන්නේ. හැබැයි දැකලා තිබුණේ නෑනේ. දැකලා තිබුණේ නෑ. ඔන්න අද ඔයාලා දකින්නේ නැති. ඔන්න අද ගෙනාවා ඇතුළටම ගිහිල්ලා නෑස්ටික බලාගාරයේ ඇතුළටම ගිහිල්ලා චේම්බර් ගියද? මේ බිත්ති 4-5ක් ඇතුළටම ගිහිල්ලා කොහොමද නෑස්ටික ක්ලියර් නෑස්ටික ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා අපි ඔයාලට කියලා දුන්නා. ඇත්තටම කියනවා විද්‍යාඥයෙක් නොවුණත් විද්‍යාඥයෙක් වගේ කියලා දුන්නා ඒ උනාට. ඒ වගේම ආවේ නෑ. කමන්නේ. කමන්නේ. ඉතින් මේ ඒක ගැන කියනවල දැන් ඊළඟට අපිට අනිවාර්යයෙන්ම කියන දේක් තමයි ඕක ඇතුළට ගිහිල්ලා අපිට වීඩියෝ එකක් ගේන්න කියලා. ඒක ඇතුළට යන්න බෑ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි රසායනික ප්‍රතික්‍රියා වෙන තැනක අපිට යන්න බෑ. එතන වැඩ කරන අය වුණත් ඒකට හරියන විදිහේ ඇඳුම් ඇඳලා ඒ විදිහට තමයි ඇතුළට යන්නේ. ඒ වගේම තමයි තව ත්‍රස්තවාදීකයන් අම්මනම් කියන හේතු හින්දා අපිට ඒවැ කියලා. ඒ වගේ ඇතුළ ප්ලෑන් බලන් ගිහිල්ලා අපි ඇමරිකාවට ඔත්තුදේ ඇමරිකාවෙන් මේකට ගහයි. ඒ වගේ ලොකු හේතු හින්දා ඔරිජිනල් මේ ප්ලාන්ට් එකට යන දෙන්නේ ප්ලාන්ට් තුනක් අදරත් ක්‍රියාත්මකයි. මේ මේ ඒකෙම අනුරුවක් තමයි අපි ඔයාලට පෙන්නුවේ. ඉතින් අධ්‍යාපනික වටිනාකමෙන් යුක්ත ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතනවා. අයියෝ දැන් පරපතල. ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලට හිතනවා ඇති දැන් අපි මෙතන කිව්වනේ තෙල් වලින් කොයි විදිහටද කරන්ට් එක හදන්න පුළුවන්. ඒ වගේම තමයි මේ න්‍යාස්තික බලාගාරයෙන් කොයි විදිහට කරන්ට් එක හදන්න පුළුවන් කියලා. එතකොට හිතනව නේද අපි කොයිතරම් ලංකාව විදිහට රටක් විදිහට ලෝකෙ ඉස්සරහට යද්දී අපි කොයිතරම් පිටිපස්සට ඉන්නේ. දැන් මෙයාල අපිට අපිට ෂිසෝක හැමමතු මේ පැත්තට කරන්ට් එක එන්න මේ බලාගාරය ඇති. මේ බලාගාරය ඇති. ලංකාවේ කොයිතරම් තෙල් තෙල් වලින් එහෙම නැත්නම් වතුර නැහැ කියලා කරන්ට් එක නැහැ තෙල් නැහැ කියලා කරන්ට් එක නැහැ මෙහෙම මෙහෙම ප්‍රශ්න වෙද්දි මේ වගේ එකක් ලංකාවේ තිබුණා නම් අපේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැතුව අඩමුදලින් කරන්ට් එකවත් තියෙනවා. ඔයාලට කියන්න ඕ ඔව් කැලේ ඔයා කියලා ඉන්නවා. හැබැයි ඉතින් ඒක කොමිස් අරගෙන අර පාරට තාර දානවා වගේ කළොත් එහෙම අපේ මුළු රටම විනාශ වෙනවා. ඒක නිසා ඔහොම නොකර ඉන්නේ කොහොමද? ලංකාවේ නැෂික බලාගාර කරනද? ඒකෙන් 80%ක් සාක්විදායන් 120කින් නැෂ්ටික බලාගාර හැදයි. එහෙමයි. සති දෙකෙන් නැෂ්ටික බලාගාර පුපුරයි. ලංකාවේ මිනිස්සුත් ඉවරයි. අර ලංකාවේ පාරට මේ මේ මොකද්ද? කොන්ක්‍රීට් තාර දාන කොන්ක්‍රීට් දානවා වගේ තමන් ගේ නම ගහලා බෝඩ් එක ගහගන්නේ. ඉතින් ඒ වගේ ජඩ දේශපාලන හින්දා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මේ අවුරුදු ගානක් තිස්සේ මෙව්වා මේ ප්‍රොජෙක්ට් පටන් ගන්න තියෙන්නේ අද ඊයේ නෙමෙයි. අවුරුදු 50කට කලින් මේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක තමයි
අද බලපුවාම පේන්නේ මේ ඊයේ පෙරේදා කරපු ප්‍රොජෙක්ට් එකක් වගේ ඒ තරමට ක්ලීන් ක්ලියර් ඇතුළ මාරම පිරිසුදුයි. ඉතින් කල් පවතින කරපු හින්දා තමයි අදවත් මෙව මේ දිලිසි දිලි තියෙන්නේ. අද ඊයේ කරපුවා මේ අවුරුදු 50කට කලින් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක තමයි අද මේ විදිහට අපිටත් කරන්ට් එක හම්බෙන්නේ. මිනිස්සු භුක්ති විඳින්නේ. භුක්ති විඳින්නේ. පරමාණු හින්දාම විනාශ වෙච්ච රට පරමාණු හින්දාම ගොඩාක් කරන්ට් එක නැතු කියන්නේ කරන්ට් එක කියන්නේ බලශක්තිය කියන ප්‍රශ්නෙට හරිම උත්තරයක් හොයාගෙන තියෙනවා. අනිවාර්යෙන් රටක නැගිරීමට බලශක්තිය කියන එක අනිවාර්යයෙන්ම දායක වෙනවා. ඒක තමයි මූලික ප්‍රධානම දේ. ඉතින් එතෙන්ට හරියටම මේගොල්ලෝ ගේම ගහගෙන තියෙන අද වෙද්දි ඉතින් කියන කනගාටුයි ගොඩක් අපේ රට ගැන අපිට දුක හිතුණානේ. මේ අපි තෙල් නැව් 100ක් ගේන වෙලාවේ මේකෙන් එක බැරල් එකක් ගෙනාවොත් ඔයාලට විශ්වාස කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක අන්තිම වෙනකම් බලවනා එක බැරල් එකකින් තෙල් නැව් 100ක කරන්ට් එක හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ බලශක්තියක් මේ වෙලාව තියෙනවා මේ නැස්ටික බලාගාරවල. එහෙනම් ඉතින් කතා කරන්නේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා. හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලා හිතන දේ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම subscribe කරන්න. එහෙනම් අපේ social media links තියෙනවා මෙතන. ගිලෙන්නාගෙන හැමෝටම සයනාරා ජයවේවා. අතනාර මොකද කැරගෙන රෝයි කැරකෙන රෝදි පුංචි කරත්ති. මේකද මේක ඇවිල්ලා මේ පරණ කරත්තරෝ දැන් මේක තමයි ටර්බයින් රෝදා දැති රෝදා. මේක මේකෙන් තමයි මේකට වාෂ්ප වැදුනහම තමයි මේක හරහා වාෂ්ප නෑ ගියාපුවම තමයි මේක කැරගෙන්නේ.